යි ැ ලති කිරි පරටන් මල්තිිටම කිසක මුල්ල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ගලු මෝදර නධප ලෙකම්කාරයාල පරිස් ්‍රේ අරගකරුවන් ඉවත් කරීමෙන් පසු ඒරාප්‍රයේ අරගල භූමියන් දිස් වනේ මෙලෙසින් අද උදේසන ජනතිපත ලෙකම්කාරයාල පරිස්ශ්‍රයේ පැවති තත්ව යයිමයි. වමත් එම පරිශසේ තුළ ආක්ෂකංශ රැඳදි සිටින අතර නදපති ලේකම් කාරයාලය ඉදිරි පිට මාර්ග එක් මන්තරුවක් පමණක් ගමනා ගමනේ සඳහාව ෘර්ත කරතිබුණ. අරගලය අද එක සිහත්වන දිනරත් ක්‍රාත්මකන අර අරගක කව තවමත් මුදර උද්ෝෂ හමියතුළ ැදිසිටි මෙ අතර ජනතිපතිලේකම්කායයාල පරිස්ත්‍රේට සිද ඇති අලා භහානි නිරීක්ෂණයකිරීම සඳහා ආක්ෂ කලක විශ්‍රාමික ජනරල් කම ගුණරත්න මහතා අද උදසන නධදිපතිලේකම් කාරයාලය වෙත පැමිණිය. මෙ අතර අරගයේ නිර නිීදිගඥවරන් ඇතුළු පාර්ශවයන් මාධ්‍යහමුක්කිහි පේකට එක්ුණා. අපි පැහැදිලිව කිව්වා අරගල භූමියයට එල්ලවෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් නිල හමුදාවන්ට එහා ගිය කුලි හමුදාවක් ඒ පහරදීම කරා කියලා අපි විශ්වාස කරනවා කියලා. හැබැයි මේ රටේ අවාසනාවකට පොලිසිය ඒක වක්කීමම බාර අරගෙන තියනවා. අරගලපුූම වැනිිට අරගලූමීම අදහර පුදුමයි. පොලිසිය ඇයි මේ අහකයන දෙයක් තමන්ගේ කරපිට ගන්න තරමට අසර නුණේ කියලා. ඇයි අපිට කැව්වේ මේ බලන්න මේ අපේ පිටවලතියා මේ අතවලදියා බලන්න මේ හොට මේ ගහපු පාරවත් මේ බොරුුණේ මේවා. ඒීම යිතිය ඉල්ලන්නේ සමානාතතාවෑ මේ රටේ ඉල්ලන්නේ. මේ මොකක්ද මේ නීතිය සාමය රකිනව කියන්. නිරායුද සාමකාමය අරගලකරුවන්ට ඒම ගන්න පුලුවන්ද තිරිසන් විදිට. නැවතත් කියනවා නවතත් ප්‍රහාරයක් අදහෝ හෙට දෙන්න අනවයි කියලා. මේ අපිටද ගහන්න එතකට. මේ ප්‍රශ්නය නිර්මාණය කරපුයි. මෙ අර මෙට පැවිදි සිවල් යද සේද හිට ජනධිපති ගොටම රාජක්ෂ මහත කටයුතු ක ආකාය මුල් කරගෙන ඔහු අඩංගොට ගන්නලෙසඉල්ලමින් දකුණ අපප්‍රිකාව පදනම් කරගත් සංගධානයක ක්‍රියාකාරී පරික් සිංගපපුරුවේ නීතිපතිවරයා වෙත අපරාද පැමිණල් ගුණුකරඇතිබව රොයිටස් ුවත් සේ පසනවා. පැමිල්ලයි දෙරිපත් කළ ජාත්‍යන්තර සත්්‍යයහා යුක්තිය අ ව්‍යාපෘතිය නැමති කණඩයිම පවසන්නේ දෙදහස්නේ වර්ශය පැති යුද්ධ අතරතුරදී ඒවකට ආරක්ෂ කලේ කම්ලෙ එකටයුතු කළ ගොහබේ රාජක්ෂ මහතා ජිනිවස් සම්මුතින් බරපතල ලෙස උල්ලංගනී කර ඇති බවයි